ත්‍රස්ත සංවිධානවල තියෙන සංකල්පය. අල්වල වල්බර මොකද්ද ඒ කියන්නේ? මුස්ලිම් නොවන අයව ඝාතනය කරන්න කියලාද කියන්නේ ඔක? දැන් ඕකත් අල්වල වල්බර කියන්නේ කුර්ආන් වල හදීස් වල තියෙන සංකල්පයක් නෙමෙයි. තව්හීද් ජමාත් සංවිධානය ඔබ පිළිගන්නේ? තව්හීද් ජමාත් සංවිධානයත් අල්වල වල්බර කියලා එහෙම වෙනම සංකල්පයක් ක්‍රියාත්මක කරන්නේ නැහැ. දැන් එක එක කට්ටිය එක එක නම් දාගෙන Tamanට උවමනා කරන දේ කරගන්න එක එක නම් අරාබි වලින් දාගන්න පුළුවන්. දැන් ඉස්ලාමීය බැංකු ක්‍රමයක් කියලා බැංකු ක්‍රම දාන. ඉස්ලාමී මුෂාරකා මුබාරබා මුරාහබා බරබර බර දාලා එක එක නම් දාලා දැම්ම ගමන් පොලිය හලල් වෙන්නේ නැහනේ, අනුමත වෙන්නේ නැහනේ ඉස්ලාම් වල. පොලිය කියන්නේ පොලිය තමයි. ලාභයක් කියලා වුණ අරාබි භාෂාවෙන් කිව්වට ඒ ක්‍රමයේ බලනකොට ඒක පොලියක් කියලා අපිට තේරෙනවා. ඒ වගේ තමයි අල්වලා වල්බරා නැත්නම් බරබරා කියලා මොනවා දැම්මත් ඉස්ලාම් වල සංකල්ප නොවේ. ඉස්ලාම් කියන්නේ මොකද්ද? අල්වලා කියලා වුණ අදහස් කරන්නේ අල්වලා කියන්නේ මුස්ලිම් වරුන්ට ප්‍රේම කරන්න, වල්බරා කියන්නේ මුස්ලිම් නොවන අයට වෛරය කරන්න, වෛරවන්න, කෝප කරන්න, හානි කරන්න. ඒකනේ අදහස් ඕන් කියන්නේ. නබිනායකතුමා කොහොමද කටයුතු කරේ? මුස්ලිම් ජනතාවට පමණක් ප්‍රේම කරලා මුස්ලිම් නොවන ජනතාවට ඝාතනය කරන්න කියලා ඉස්ලාම් දහම අපිට නබිනායකතුමාන නෙමෙයිද උගේ ඉගෙනුවේ? දැන් මේ සංකල්පය ISIS වාදීන් ප්‍රාස්කු ප්‍රහාරයේ නායකයා ඔය සාරාණ අසින්බැනි පුද්ගලයන් ඔවුන් මේ සංකල්පය පිළිගත් සංකල්පයක්ද ඔබ? ඔව්, ත්‍රස්තවාදීන් මෙවැනි සංකල්පයක් ගොඩනගාගෙන සෞදි අරාබියාව තව්හීද් රටක්නේ, වහබ්වාදී කියලානේ කියන්නේ. දැන් තව්හීද් සෞදි අරාබියාවේ ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන් එන්න තහනම් කියලා කියනවාද? ශ්‍රී ලංකාව වෙන සේවකයන්ව ඝාතනය කරන්න ඕන කියලා සෞදි අරාබියාව අණ කරනවද? කොහෙවත් නැහැ. මුස්ලිම් නොවන ජාතිකයන් සමග නබිනායකතුමා කටයුතු කරේ කොහොමද? නබිනායකතුමා අවසාන මොහොත දක්වා තමන්ගේ පාලන කාලය තුළ යුදෙව් ජාතිකයන් ජීවත් වුණා, ක්‍රිස්තියානි ජනතාව ජීවත් වුණා. ඒ යුදෙව් ජනතාවට ක්‍රිස්තියානි ජනතාවට නබිනායකතුමානන් පහර දුන්නේ නැහැ. නබිනායකතුමා සමග නබිනායකතුමාගේ රාජ්‍ය පාලනයට එරෙහිව සටන් කරන්න කැරලි ගහන්න ත්‍රස්තවාදයේ නියලුණු පිරිසත් සමග නබිනායකතුමානන් සටන් කරා මිසක් මහ ජනතාවගෙන් මුස්ලිම් නොවන ජනතාව සමග ලෙංගතුව කටයුතු කරා. නබිනායකතුමානන් අවසාන මොහොතේදී මරණ මංචක අවස්ථාවේ සිටින කොට පවා තමන්ගේ යුද සන්නාහයේ සේරු 30කට තිරිඟු පිටි ණයට අරගෙන තමන්ගේ යුද සන්නාහයේ උකසට තබලා ණයට ගත්තා. ඒක බේරන්නට බැරිව තමයි නබිනායකතුමානන් මරණයට පත් වුණේ. යුදෙව් ජාතිකයෙක්ගෙන් ණයක් ලබා ගන්නා රාජ්‍ය නායකයෙක්. නබිනායකතුමා ඔය අල්වලා වල්බරා කියලා ජීවත් වුණ පුද්ගලෙක් නෙමෙයි, වක්තෘහරයෙක් නෙමෙයි. ඒ වගේම නබිනායකතුමානන්ගේ සේවකෙක්, මෙහෙකාරකෙක් වශයෙන් හිටියා, මෙහෙකරුවෙක් වශයෙන් හිටියා යුදෙව් ජාතිකයෙක්. නබිනායකතුමා යුදෙව් ජාතිකයන්ගේ කාන්තාවකගේ සංග්‍රහයකට, ආහාර සංග්‍රහයකට ඇරයුම පිළිගෙන සහභාගී වුණා. අල්වලා වල්බරා නබිනායකතුමා ළඟ තිබුණේ නැහැ. නබිනායකතුමානන් ළඟ නැති අල්වලා වල්බරා සාරා නසීම ඇති කරන ඒකට නබිනායකතුමා හෝ කුර්ආනයේ හෝ නබි බදන් හෝ ඉස්ලාම් හෝ තව්හීද් හෝ ඒකට වග කියන්නේ. ඒ පුද්ගලයන් තමන්ගේ ඌමනාවට ගොඩනගා ගන්නා දේවල්. ඒවට ඉස්ලාම් කුරුස යුද්ධ සංකල්පය වගේ තමයි. ඒකට ක්‍රිස්තියානි ජාතිකයන්ට අපි ඇඟිල්ල දික් කරන්නේ. එක එක පුද්ගලයන් තමන්ගේ දේශපාලන අරමුණු දිසා කරන දේවල්.